ඔබේ අරමුණ වෙනුවෙන් දවස ගානේ හොඳ දේවල් කරන්න විනය එහෙම නැත්නම් ඩිසිප්ලින් පවත්වා ගැනීමේ වේදනාව විඳින්න නැත්නම් ඔබේ අරමුණු ඔබෙන් ගිලිහෙනකොට පසුතැවීමේ වේදනාව විඳින්න ලෑස්ති වෙන්න Sources of insight web අඩවියට අනුව discipline එකයි motivation එකයි අතරේ වෙනස තමයි discipline එක කියන්නේ අපි කළ යුතු දේ motivation එක කියන්නේ ඇයි අපි ඒ දේ කරන්නේ කියන දේ කවුරු හරි මගෙන් ඇහුවොත් මේ දෙකෙන් මොකද්ද වැඩිපුරම වැදගත් කියලා මං කියන්නේ අංක 1 discipline මොකද සාර්ථකත්වයේ කොඳු නාරටිය වෙන්නේ discipline විනය වැදගත් වෙන්නේ ඇයි කොහොමද විනය තමන්ගේ ගමනට සෑහෙන ලොකු උදව්වක් කරගන්නේ කොහොමද තමන්ගේ ඕනෙම ඉලක්කයක් ජය ගන්න විනය ගොඩනගා ගන්නෙ මුලින්ම මේක තේරුම් ගන්න ඕනේ අපිට 100%ක් සර්ව සම්පූර්ණ වෙන්න බෑ අපි හැමෝටම සෑහෙන දුර්වලතා අඩුපාඩු තියෙනවා ජීවිතේ ඒ අඩුපාඩු හැම එකක්ම හඳුනගත්තත් ඒ හැම අඩුපාඩුවක්ම නැති සර්ව සම්පූර්ණ මිනිහෙක් වෙනවා කියන එකත් සෑහෙන ලොකු බොරුවක් හැබැයි සාර්ථක වෙන්න නම් ඒ ගමනට බාධාවක් වෙන අපේ ශාරීරික සෞඛ්‍යයට සහ මානසික සෞඛ්‍යයට බාධාවක් වෙන අඩුපාඩු අනිවාර්යයෙන්ම හදා ගන්න වෙනවා සැලකිය යුතු ප්‍රතිශතයකින් නැත්නම් අපිට අපේ ඉලක්කයට යන්න එක්ක බැරි වෙනවා නැත්නම් ඒ ඉලක්කයට යන්න ගත වෙන කාලය අසාමාන්‍ය විදියට වැඩි වෙනවා කොහොම හරි මේ විනය නිසා තමයි අපේ ඉලක්කයට යන්න එක දවසකදී අපේ අතින් සිද්ධ වෙන්න ඕන වැඩ ටික සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ Top think නාලිකාවට අනුව අංක 1 discipline හදා ගන්න නම් අපි මුලින්ම අපේ දුර්වලතා හඳුනා ගන්න ඕනේ අපිට හීනයක් හදා කර ගන්න ඕනේ නම් ඒ හීනිය විසින් ඉල්ලා සිටින මිල අපි එකට ගෙවන්න ඕනේ ඒ මිල තමයි සුවපහසු කලාපය දිහාවට අපව තව තවත් අල්ලු කරන අපේ දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තියින් බවට වෙනස් කරගන්න එක ඒක හරිම අමාරුයි ඒකනේ මේ ලෝකේ හැම මිනිහෙක්ම සාර්ථක මිනිහෙක් නොවෙන්නේ හැබැයි හිතුවොත් ඔබට ඒක කරන්න පුළුවන් උදාහරණයක් විදිහට විරාට් කෝලි ඔබ කැමති හෝ අකමැති වෙන්න පුළුවන් හැබැයි අද වෙද්දි ඔහුගේ සාර්ථකත්වයේ අංක 1 හේතුව self discipline කියලා කියන්න ඔහු දෙපාරක් හිතන්නේ නැහැ ස්පෝර්ට්ස් කීඩ්ස් වෙබ් අඩවියට අනුව ඔහු ඉන්දියානු ජාතික කණ්ඩායමට ඇතුළත් වුණු මුල් කාලේ ඔහුගේ කේන්තියේ එවගේම හැසිරීමේ කිසිම පාලනයක් තිබුණේ නැහැ හැබැයි 2011 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ඔහුගේ දක්ෂතාවයත් උපරිම මට්ටමේ පවත්වාගෙන කේන්තිය සහ විනයත් හදාගන්න සෑහෙන ලොකු කැපකිරීමක් කළා ඔහු සංකීර්ණ ව්‍යායාම කාලයක් වෙන් කළා ඇල්කොහොල් නතර කරා කොයි තරම් මාස වුණත් ඔහු ආසම ක්ෂණික කෑම නතර කළා මස් මාංශ කන එක නතර කළා සහ ඔහුගේ ජීවිතයේ අමාරුම ඵලදායිම කාලය ඔහු විනය නැත්නම් ඩිසිප්ලින් හරහා ජීව කළා ඒ විනය ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් ඔහුට පුදුම නිදහසක් සැනසීමක් ගෙනාවා කියලා ඔහු කියනවා මොකන්ද ඔබේ දුර්වලකම වාහනයක් ගන්න ඕනේ හැබැයි සල්ලි ඉතුරු කරගන්න අමාරුයි විනය හදාගන්න විභාගෙ පාස් වෙන්න ඕනේ හැබැයි නෙට්ෆ්ලික්ස් බලන එක නතර කරගන්න අමාරුයි විනය හදාගන්න බර අඩු කරගන්න ඕනේ හැබැයි ශනික කැම කන එක නතර කරගන්න අමාරුයි විනය හදාගන්න ඒක වෙන කාටවත් ඔබ වෙනුවෙන් කරන්න බෑ මේ සියලු තීරණ තියෙන්නේ ඔබ අතේ විනය හදාගන්නවා කියන්නේ ඔබ සාර්ථකත්වයේ කොඳු නාරටිය රැකගන්නවා කියන එකයි මොකද ඔබට දවසක කෙලින් හිටගන්න උදව් වෙන්නේ විනය සරලවම තමන්ගේ පාලනය තමන්ගේ අතට ගන්න එක තමයි විනය අංක 2 මේක ප්‍රොසෙස් එකක් ඔබ හිතන්න ඔබට ඕනේ ඔබේ විභාගයෙන් ඒ එකක් ගන්න බර කිලෝ 10කින් අඩු කර ගන්න ආයතනයේ ලාභය රුපියල් ලක්ෂයකින් වැඩි කර ගන්න ඔබේ අරමුණ මොකක් වුණත් ඒක පහුවෙනිදා උදේට නැගිටලා දවසම වැඩ කළත් සම්පූර්ණ කර ගන්න බෑ කියලා ඔබ අවබෝධ කර ගන්න ඕනේ විනය එක දවසින් ඔබට රිසර්ස් දෙන්නේ නැහැ ඒක ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක් ඒක දවස ගානේ ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් කරන වැඩ කොටසේ එකතුවක් විදියට ඔබට ලැබෙන ප්‍රතිඵලය මිසක් මැජික් එකක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ අදටත් පැය 4ක විතර පුහුණු සැසි 5ක් අනිවාර්යයෙන්ම සතියකට කරනවා ඇයි ඒ සාර්ථකත්වයේ පවත්ව ගන්න අපි හිතාගෙන ඉන්නවා කාලයක් එක දිගට දරුණුවට මහන්සි වෙලා ඉක්මනින් සාර්ථක වෙලා ගිමන් හරිනවා කියලා හැබැයි ඒක ප්‍රායෝගික නෑ ඔබේ ඊළඟ මැච් එක දිනන්න නම් දැනට තියෙන සාර්ථකත්වය මේන්ටේන් කරන්න ඕනේ වැදගත්ම දේ ඔබ සාර්ථකත්වයට අවතීර්ණ වෙනකල් බොහොම සතුටින් විනෝදයෙන් කැපවීමෙන් වැඩ කරගෙන ඇවිත් සාර්ථකත්වයේ හිණි පෙත්තටම ගියාට පස්සෙත් ඒ හොඳ පුරුදු සැලකිය යුතු මට්ටමකින් පවත්වා ගන්න එක තමයි විනය මේ අතරතුර හොඳ දවස් නරක දවස් එයි හැබැයි මතක තියාගන්න නරක දවස් වලට තියෙන්නේ පැය 24ක් විතරයි විශේෂයෙන්ම සාර්ථක වෙන එක නෙවෙයි අමාරුම දේ සාර්ථකත්වය පවත්වා ගැනීම
අංක 3 සියලුම ළඟා කර ගැනීම වල මධ්‍ය ලක්ෂය සෙන්ටර් එක තමයි ඩිසිප්ලින් ලෝකයේ අංක 1ේ සුපිරි නළු විල් ස්මිත් තමයි එහෙම කියන්නේ ඔබට ලෝකයට එරෙහිව තියෙන යුද්ධය ජය ගන්න බෑ ඔබ ඔබේ මනසට එරෙහිව තියෙන යුද්ධය ජයගත්තේ නැත්තම් ඔබට ගොඩක් වතුර බොන්න ඕනේ නම් ඔබේ මේස උඩින් වතුර බෝතල් කීපයක් තියාගන්න. ඔබට පැණි රස කන එක පාලනය කරගන්න ඕන නම් ඒවා ගෙදරට ගේන එක නතර කරන්න. ඔබට සමාජ මාධ්‍යයේ ඉන්න එකවම කරගන්න ඕන නම් ඔබ වැඩ කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වෙන කාමරයකින් තියන්න. හා පස්සේ කරන්නම් කියලා ඉන්න එපා. ඒවා දැම්ම කරන්න. ඊළඟ මොහොතෙම කරන්න. අපි හැමෝටම අපිව පාලනය කරන්න අපේ මනසේ යම්කිසි හැකියාවක් තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය හරි සීමිතයි. අපි කරන්න අකමැති දෙයක් කරන්න අමාරුයි වගේම කරන්න කැමති දෙයක් කරන එක නතර කරන එකත් අමාරු එකයි. හැබැයි ඒක කොහොම හරි කරොත් ඔබ සාර්ථකයි. අංක 4 විනය දිගටම පවත්වා ගන්න ඕනේ නම් වැඩ කරන එකම ෆෝකස් කරන්න එපා. Focus not just on doing but on becoming. The motivation myth. How high achievers really set themselves up to win කියන පොතේ කතුවරය ජෙෆ් හෙඩන් ලියලා තියෙන හරි අපූරු කතාවක් තමයි මේක. අපිට සාර්ථකත්වයේ ළඟා කරගන්න ඕනේ නම් ඒකේ යතුර වැඩ කරන ගමන් වැඩ කරන එකටම ફોકસ කිරීම නෙවෙයි යතුර තමයි. ඒ විදිහට වැඩ කිරීමෙන් ඔබ අනාගතයේදී පත් වෙන්න යන පුද්ගලයාව ફોકસ කරන එක. මේ විනය පවත්වා ගැනීමෙන් ඔබ කවුරු වෙන්නද යන්නේ. එහෙම හිතද්දී ඔබට හරි වටිනාකමක් දැනෙනවා ඔබේ කැපකිරීම ගැන. Becoming කියන්නේ ඔබ ඔබට වටිනාකමක් එකතු කරන යම්කිසි කුසලතාවයක් හදාගන්න ඒ වෙනුවෙන් ගත කරන කාලය කියලා ඔබට වැටහෙද්දී ඒ විනය පවත්වා ගන්න හොඳ තල්ලුවක් ඔබට ලැබෙනවා. වැඩේ කියන්නේ මේ වටිනාකම ඔබට දැනෙන්න පටන් ගන්නේදී විනය පවත්වා ගන්න ඔබට අමුතුවෙන් දඟලන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක ඉබේම වෙනවා. ඔබේ සිහිනය අන්තිමේදී රියැලිටි එකක් බවට පත් වෙනවා. අංක 5 විනය පවත්වා ගන්න තියෙන බාධා. ගොඩක් අය හිතනවා විනය පවත්වා ගන්න දැන් පරක්කු වුණා වැඩි කියලා. හැබැයි අපි කියනවා ඔබ ඒක දැන් පටන් ගත්තොත් ඔබ තව අවුරුද්දකින් අනිවාර්යයෙන්ම ඔබ ගැන සතුටු වෙනවා කියලා. වයසද ප්‍රශ්නේ. මම ලස්සන සටහනක් දැක්ක මේ ළඟදී. ඔබේ ජීවිතයේ වයස අවුරුදු 40 ආදරයක් හොයාගන්න එක සාමාන්‍ය දෙයක් කරගන්න. වයස අවුරුදු 30 අලුත් දෙයක් දැකලා අලුත් සිහිනයක් පස්සේ හඹා යන එක සාමාන්‍ය දෙයක් කරගන්න. ඔබේ ජීවිතයේ වයස අවුරුදු 50 වුණත් අලුත් හොඳ අරමුණක් හොයාගන්න එක ඔබ ඔබව හොයාගන්න එක සාමාන්‍ය දෙයක් කරගන්න. ජීවිතයේ වයස අවුරුදු 25 ඉවර වෙන්නේ නැහැ. ඒ හින්දා එහෙම වෙනවයි වගේ හැසිරෙන එක අපි නතර කරමු. ප්ලීස් මේ ජීවිතේ ඔබ ඔබ සමග ගවේෂණය කරන්න ඕනේ. හැම තිස්සෙම හොයන්න ඕනේ ඔබ කොතනටද අයිති කියලා. මතක ඇතුව ඔබට වැඩිම වටිනාකම ලැබෙන තැන නතර වෙන්න. හැබැයි ඒක හරි සතුටින් සැහැල්ලුවෙන් කුතුහලයෙන් කරන්න. දියුණු වෙන එක හම්බ කරන එක ඔළුවේ කැක්කමක් කරගන්න එපා. ඒක ගවේෂණයක් කරගන්න. එන්ජොයි කරන්න. මිනිස්සු කියන දේ ගැන හිතන්න එපා. මිනිස්සු ඔබට මේ මුළු ලෝකෙම දෙන සියලුම සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරයි. හැබැයි සමහර විට ඔබ ඇත්තටම සාර්ථක වෙද්දී ඔබට වෛර කරන්න පටන් ගන්නේ. ඒක නෝමල්. මිනිස්සු කියන්නේ බාහිර දෙයක්. අපිට යාලව පාලනය කරන්න බෑ. ඒ නිසා ඒ ගැන දැවෙන අපේ හිතයි අපි පාලනය කරගන්න ඕනේ. මේක තනිකරම ඔබේ වැඩක්. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක තැනකදී යාගේ වටේ ඉන්න අය ගැන මෙහෙම කියනවා. ඔබේ ආදරය මාව ශක්තිමත් කෙනෙක් බවට පත් කරනවා. ඔබේ වෛරය මාව නොනවතින කෙනෙක් බවට පත් කරනවා. මතක තියාගන්න. මේ ගමනේදී කාවත ඔබ ළඟින් තියාගන්න තෝරගන්න ඕනේ. හැම තිස්සෙම අංක 1 ඔබව තෝරගන්න. ඊට පස්සේ ඔබව තෝරගන්න අයව තෝරගන්න. Good luck.